나타팸. 헌다이 아이보 원데 아다 수부르둘에서 다문나한테라 불라불라 발라시디 자나타바게 말라토니 베르스라나이 미 아람바완니 헌다이 아다 앞에 말리 보디 가만하기에 인다 아다 다니잉 마다 삼포우나 베르스라나 미해완나벨라 티노아 아다 앞에 메디리에타 하부라 네 하부라니 미디셀레케가 응아바니 අද අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා ඔබතුමා වහන්සේලා කවුරුද දන්න ජනප්‍රිය තරුවා. තරුවා කිව්වට තරුවෙනුත් කෑල්ලක්. මෙතුමා තමයි නව පුරුපුරේ. පුරුපුරේ කියන්නේ පෝෂණය නේද? නම් පරපුරේ. නව පරපුරේ ගායක සමයන් ගීත දේව. අයි බොන් කියලා පිළිගන්නවා. නෑ මම ඒක කියන්නේ. කීපයකට ගිහිල්ල මට එක පුරුදු. අපි ආයිබෝවන් කියලා ඔබතුමාව පිළිගන්නවා. ඒක තමයි කලින් කිව්වේ. ආයිබෝවන්. ආයිබෝවන්. එනේ මොකෝ කියන්නේ නැහැ නේ. දැන් ඇත්තටම මට කියන්න පුළුවන්ද? පුළුවන් පුළුවන්. ඒත් මම දැස බලන්නේ. මේ ප්‍රශ්නයක් අහනකම්. මට කියන්න පුළුවන්ද? දැන් කොහමද සංගීත ලෝකට පාට දෙන්නේ පැරලලි උනේ? මොකද්ද? ඒ කියන්නේ මෙහෙමයි. දැන් නීල් දන්නව නේද? අපෝ මොකද මන් දන්නේ එක්මන් අයගේ පුතානේ. ඈ? ඔව්. නෑ බං. ආම්ස් දන්නේ නැද්ද? කවුද? ආම්ස් කියන්නේ නීල් ඉස්සර හොඳ ආම්ස් තියනනේ කොල්ලා පොඩි කාලේ ඉඳලා පිටි ගහ ගත්තනේ ආම්ස් ඔක්කොම. නෑ නෑ නීල් ආම් ස්ට්‍රොං. මොකද්ද? ස්ට්‍රොං තමයි දැන් මාර පිටනේ. නැහැ බං ළමයා. නීල් ආම් ස්ට්‍රොං කියන්නේ මුලින්ම හඳට පය තබපු හාදයක්. ඉතින් ලොග්ගා මම ඇහුවේ මේ මගුලක් නෙමෙයි ඉන්නේ මං ඇහුවේ ඔබතුමා මේ ගායන ලෝඩ මේ පාදපිය කොහොමද කියලා. ඉතින් පැරලලි තිබ්බේ. ඒ කියන්නේ මේ ඔයා නෙමෙයිද තිබ්බේ. අපරාධේ නම් යාවනේ මේ වැඩසටහනට ගේන්න තිබ්බේ. කවුද? ඔය මොකද පොල්ලෙලිද පැරලලිද මොකද්ද කියලා කිව්වේ? පැරලලි කිව්වේ නීල් ආම් ස්ට්‍රොං හඳට පය දෙනකොට මම හඳ මාමේ හඳ මාමේ හාව කෑවද කකුල කියලා. එයා හඳට පය දෙනකොට මුලින්ම පැරලලි සින්දුව කිව්වේ මම මේ. මට නම් ඒ හඳ ආවේ ඇත්තටම පරය ඩෝක් කෙනෙක් මේ ඇත්තටම හඳට බය වෙලා උඩුබුරන සද්දයක් ආවේ. දැන් මම මොකද්ද මං ආපු ප්‍රශ්නේ? NetFM Auto Pass. හොඳයි අපි ජලිත් අපේ සුබුරුදු ජනතාවගේ මරලතුන් වෙනස්ථානයි දැන් අයි ජලිත් ආරම්භ වෙන්නේ. සජීවීව. සජීවීව. මමයි මේ වැඩසටහන මෙහෙවන්නේ. හරි හරි. සජීවීව මේ වැඩසටහන දැන් මේ මෙහෙනවා. දැන් ඇත්තනම කොහොමද මේ සංගීත ලෝකෙට පය තැබුවේ? මම කිව්වේ පැරලලි කියලා. ඔව් ඔව් මොකද 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 පාගල කියලා කිව්වනේ. හොයි. දැන් එතකොට කොහොමද ඉස්සෙල්ලාම සංගීතය හඳුනාගත්තේ? හඳුනාගත්තේ මෙහෙමයි. දැන් ඔයා දන්නවද මේ සංගීතයත් එක්ක බද්ධ වෙලා තියෙනවනේ රාග. මම මොකද දන්නේ නැත්තේ. හොඳ බඩු දෙන්නේ නැහැ. ඉස්සර තමයි උදේ පාන්දර කිතුල බාපු ගමන් නැත්තම් පොල් රා ටික බාපු ගමන් උණු උණුයි ගැට 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 ගාලා ගහලා තමයි මම ස්ටුඩියෝ එකට එන්නේ. අප්පර සෙරි මට මේ පුංචි මයික් තොම්බ මයික් වගේ පේන්නේ. දැන් එහෙම නෙමෙයින් දැන් මේ හාල් වතුර වලට පුනාරි පිටි ටික කවලම් කරලා ඒකට ටැබ්ලට් දාලානේ දෙන්නේ. ඒව මේ හොඳ රා නෙමෙයිව හදාරා. ඉතින් ඒවා දෙකක් තුනක් දාලා ආවට පස්සේ මේ පොල් ටොම්බ විදියට තියෙන මයික් එක මෙන්න මේ ගාන චූටියෙන් මට වෙන්නේ. මේ ගොයිය ළමයා. ඔව්. ඔය රා නෙමෙයි මම කිව්වේ. සංගීතයේ මුලින්ම හදාරද්දී මේ රාග භාග. මොකටද භාග? බෝතලයක් තියෙනවා නං මොකටද භාගයක් ගන්න? ගාලා දානවා කිරිම භාග. අයියෝ නෑ 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 මේ බීබදු හේරෙක් නෙමෙයි අක. මම කියන්නේ මේ රාග තාල ලෙසට මුමුණලා ගලපලා පද පෙළිය අකුරු පෙළින් තියලා තමයි ගේ පදයක් ගියක් විදියට ගයන්නේ. හවස් වෙනවද කියනකොට? මොකද්ද? නෑ නෑ මං කියන්නේ දැන් ওই ටික හදලා ගලපගෙන ඔක්කොම ටික සෙට් කරගෙන කියද්දි හවස් වෙනවද කියලා අයියෝ. මොකද අපි තව පොඩ්ඩකින් මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර කරනවානේ.
යෝ එහෙම නෙමෙයි. දැන් මට තියෙන එක්ස්පීරියන්ස් උත් එක සෙනිකව දෙන්න බුල සෙනිකව. එහෙම වෙලා ගත වෙන්නේ නැහැ දැන්. දැන් අපිට එන පොඩ්ඩක් මේ ගීතයක කොටසක් මූණලා පෙන්වන්න පුළුවන්. හරි. මම මේ දැන් පූර්ව රාගයේ ගයන්න යන්නේ. දැන් මේ පෝරුවක් කොහෙද ගයන්න හදන්නේ? නෑ නෑ පූර්ව රාගේ පූර්ව රාගේ. ආ පූර්ව රාගේ. කොහමද ඔය එස්රාජ් එක දෙන්නේ? මල්ලේ. එස්සකුරක් තියෙනවා නම් මොකක් හරි කියනක් දෙන්න. මොකද එස්රාජ්යක්ද මොකද්ද කියලා ආවා. නෑ නෑ බං ඔය ඔය ස්ටුඩියෝ එකේ ඔය එතන පිටියේ හෙට්ටු කරලා තියෙන ඔය රවි කිඤ්ඤ වගේ එකගෙන අරන් දීහන්. ආ මේ මේකද? අපෝ මේක දෙන්න විදියක් නෑ. මේ මයික් ස්ටෑන්ඩ් එක පෙල්ලෙනවට තියලා තියෙන එකනේ. හයි එස් රාජ්‍ය ගන්න නෙමෙයි. නෑ නෑ ඒක ඒ රාජ්‍ය නෙමෙයි මේ රාජ්‍ය විතරයි ඕක තියෙන්නේ. Net FM Auto Pass. හොඳයි අපි නැවතත් අපි පුංචි බ්‍රේක් එකක් ගත්තා. බ්‍රේක් එකෙන් පස්සේ නැවතත් අපේ සුපුරුදු වැඩසටහනත් එකයි මේ යොමුවන්නේ. දැන් ඇත්තටම මේ ගීත දේව මහත්තයා දැන් මේ කලා ශාස්ත්‍රයේ දැන් තියෙන ගැටලු සහගත දේවල් මොනවද? මේක දැන් ඉදිරියට කරගෙන යන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා ගිහලා මේ මාත් එක්ක අර පුංචි විරාමයේදී කිව්වා. කවුද කිව්වේ? ඉතින් ඔබතුමානි කිව්වේ මාත්. අයියෝ ගොනෙක්නේ. ඇයි විරාමයේ කියන්නේ? මම මේක කියනවා ලයිව් එකේ. ඉතින් ලයිව් එකේදී අහන්නේ කියලා මට කිව්වේ. අයියෝ නෑ නෑ බං මම මේ විරාමයේදී කිව්වේ. මේක කියන ප්‍රශ්න ටික මේ ලයිව් එක හොඳට ලස්සන දිනා වෙලා කරමුකෝ බං. එහෙම නේ යන්නේ වැඩ. ඉතින් ඒක කියන්නේ බෑ. නෑ කිව්වේ තේරුණා. හරි මම හිතුවා දැන් අර මේ සාමාන්‍යයෙන් පොඩක් ලයිව් එක ඇදලා යන්න නම් ඔය කුණු කන්දල් ටික ඔක්කොම අරන් දාන්න ඕනේ කියලා. එහෙම එකක් නෑ නේ. නෑ නෑ නෑ. කොහමද මේ කුණු කන්දල් අරන් ගිනාවේ නේද? ඕද එහෙම බැලුවොත් ඉතින් ගියේ සතියේ පවුල මට ගහලා ගෙදර ගියේ එකත් කියන්නේ දැන් මේ අමාරුවෙන් ජීවත් වෙන්නේ කියලා. ඒවා යන්නේ නෑ නේ. මට ඒක අමතකුණා. ඇත්තටම මොකටද පවුල ගැහුවේ කිය බාර. ඔය ඉතින් ඉවරට ඉවරනේ චික්. දැන් ඉතින් මේක ඇඳුම ගලවුවනේ මගේ. දැන් කමක් නෑ. දැන් ඕන කියන්න මම ශිද්ද මෙහෙමයි. ගිය සතියේ අපේ පවුල ගැහැව්වා. දැන් ඒ කියන්නේ ඔයා ගැහුවා. කාටද? පවුලට. නෑ එහෙනම් පවුල ගැහුවේ. පවුල තමුන්ට ගැහුවේ. ඒ කියන්නේ මේ ගීත දේවල් මාත්‍යා තමයි ගැහුවේ. පටලවනවානේ. එහෙනම් රම ගැහුවේ. ගීත දේව මාත්‍යා පවුලට ගැහුවා. නෑ ඔයි අහගන්න ඕකියනේ. මේ මට දැන් පැහැදිලිව කියන්න පටලවන්න නැතුව දැන් කවුද ගැහුවේ? පවුල ගැහුවේ. රම තමයි ගැහුවේ. දැන් මොකද හේතුව? මොකද හේතුව කියන්නේ මම සින්දු කියනකොට පවුල ඩ්‍රම ගහනවා ඩ්‍රම් සෙට් එක. ස්ටික් දෙකෙන්. මං හිතුව මේ මුට්ටියකින් වලඳකින් ගැව්වා කියලා. නෑ නෑ ඔන්න දැන් මම සින්දුවක් කියනවා. කියනකොට පවුල ඩ්‍රම ගහනවා. පවුල ඩ්‍රම ගහනවා මම සින්දුව කියනවා. සින්දුව කියන අතර එක පාට පොෂ් ගලා ආවා. ඒ කියන්නේ සින්දුව කිලිම නැගලා ගිහිල්ලා පොෂ් වුණා. සල්ලිකාරෙක් වුණා. මගුලක් කියනවා. එන ඩ්‍රම හිල්ලුණා. නේ ඔව් බැලින්නම් පවුල ඩ්‍රම ගහලා දෙන ස්ටික් එකෙන් කෝට් එක නෙමෙයි. එහෙනම් තෙල් හැන්දෙන්. හරි හරි දැන් මොකද උනේ? පවුල කුස්සියේ ශාලිය බද බද ඉඳලා. ඉඳලා මට කතා කරලා ඉන්න පොඩ්ඩක් උදව් කරන්න කියලා. මට ඇහුනේ නෑ මොකද මම මෙතන මේ රාගයල්ලල්ලනේ හිටියේ. කාගේද? මොනවද මං අහන්නේ? නෑ දැන් කිව්වේ දැන් අල්ලල්ල හිටියා කියලා. රාගේ යමං යමං බං කොහෙන්දද? යමන් රාගේ මේ මඹත් එක බෑ බං මේක කරන්න. යමන් දැන් කොහටද රාගය අල්ලන්නේ? මඟුලක් අල්ලන්නේ මේ ප්‍රධාන පාලක මැදිරියට. යමන් ප්‍රධාන පාලයියේ ඔන්නෝක ගනින් බං මේ මලයා ගත්තේ කරන්න අමාරු මේ වෙලේ. Net FM Auto Pass. හොඳයි අපි නැවතත් අපේ සුබුරුදු වැඩසටහනත් එක්කයි මේ යොමුවන්නේ. ජනතාවගේ මර ලතෝනිය. අද අපිත් එක්ක ඇවිල්ලා ඉන්නවා සමයන් ගීත දේව නවක පරපුරේ ගායකෙක්. ඇත්තම කියනවා නම් මෙතුමාගේ සින්දු කියනවා නම් ඉතාමත් හොයාගන්න බැරි තරමට ජනප්‍රිය නෑ. මට කියන්න පුළුවන්ද දැන්? දැන් ඔබතුමාට පරම්පරාවෙම සම්බන්ධතාවයක් තියෙනවද මේ ගීත ලොවට? නෑ නෑ පොල් පරාල නෙමෙයි මුදුන් යටලිය සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ දවසක් මේ වහල කඩාගෙන මුදුන් යටලිය ඔලුවට වැහෙන පොල් පරාල නෙමෙයි. ඒ වෙලාවේ තියපු ලටෝනියට තමයි මම සිලෙක්ට් උනේ. මම මේ ඇහුවේ එහෙම මේ පොල් පරාලවත් වෙන මගුල් පරාලයක්වත් නෙමෙයි. මං ඇහුවේ මේ ගීත ලෝකේ ප්‍රවිෂ්ඨ උනේ පරම්පරාවකින්ද පැවතගෙන එන්නේ කියලායි මං ඇහුවේ. දැන් සම්බන්ධතාවයක් තියෙනවද කියලායි ඇහුවේ. රයිට් රයිට් මෙහෙමයි. දැන් මම මේ සංගීත ලෝකයට එන්න ප්‍රබලම හේතුව තමයි අපේ පරම්පරාවෙන් ලැබුණු සහයෝගය. මොනමගේ සහයෝගයක්ද ලැබුණේ? ඒ කියන්නේ අපේ පරම්පරාවේ එකෙක්ටවත් තාලෙට අප්පුඩියක්වත් ගහන්න බෑ. ඒ නිසා මොන විදිහේ මම සින්දු කියුවත් පරම්පරාවේ උන් අහගෙන ඉන්නවා තේරෙන්නේ නැත නේෂා.
දැන් ඔබතුමා මේ ළඟදි කළා නේද හොඳ ගීතයක්? ඇත්ත වශයෙන්ම ගීතය සම්පූර්ණ මූලික කටයුතු ඉවර කළේ නේ. ඒකෙන් තාම දැම්මේ නැද්ද මේ මේ ජනතාව අතරට? නෑ දාන්න බෑ තාම ඒකනේ කියලා නෑනේ හිතලා තියෙන්නේ. මොකද රාග තාලෙද හිටලා තියෙන්නේ? මම හිතලා නෙමෙයි මියා සින්දුව කියන්නේ මම හිතලා තියෙනවා. ආ හිතුවට තාම කියලා නැහැ. නෑ නෑ නෑ. දැන් කොයි කාලෙ වගේද කියන්නේ? 15 විතර කියනවා. 15 විතර. ඒකෙන් තාම සින්දුව පාඩන්නේ නැද්ද? වචන එකක්වත් තාම පාඩන්නේ නැහැ. ඊතනං සර බොහොම ඉහළ තැන්වල පහළ තැන්වල තියෙන ගීතයක් කියන්නේ. ඇත්තටම මම හිතන්නේ මම ඉක්මනටම එළියට දැම්මොත් හොඳයි. මේ මෙතන දාන්න එපා මේක ලයිව් එකනේ. මේ මේ මෙතන නෑ ඒ මෙතන දාන්නේ සින්දුව මං කියන්නේ. ආ සින්දුව ඒක ප්‍රශ්නයක් නෑ. දැන් කොයි වගේ සින්දුවක්ද කියලා මට පොඩ්ඩක් පැහැදිලි කළොත්. පැහැදිලි කරන්නත් බෑ ඒක. ඇයි ඒක දන්නේ නැද්ද? ඒක කම්ප්ලිකේටඩ්. අපේ හතර මාරි සේල්ටා ඉංග්‍රීසි සින්දුවක් නේද? මොකද්ද? දැන් ඔය කියන්නේ යන්නේ. නෑ නෑ මම කිව්වේ සින්දුව ඇත්ත වශයෙන්ම එළියට දැම්මට පස්සේ මම හිට වෙන කොහොමද දන්නවද ලොවෙත් නැති වෙන්නේ? ඒ කොහොමද ඔබතුමා මේ බයක් බියක් සැකක් නැතුව කෙලිම කියන්නේ හිට වෙනවා කියලා? වගකීමකින් මම කියන්නේ. ඉතින් වගකීමකින් කොහොමද කියන්නේ ඒක හිට වෙනවා කියලා? ඒ සින්දුව වෙන මෙලෝ යකෙකුට කියන්න බෑ. අඩු ගානේ පන්තියේ ඉඳගෙන දෙස්සකට ගහා තියා හරිද ස්ටේජ් එකකට නැගලා තියා අඩු ගානේ පොල් මලක් ඉස්සරහා ගාලා බස් එකේ ට්‍රිප් එකක් යනකොට කියන්න බැරි මහා අමන විදිහට මම ඒ සින්දුව කියන්නේ. ඉතින් දැන් ඔබතුමා එච්චර අමාරු ගීතයක් තමයි ඔබතුමා කියන්නේ. ඒකත් මම සතියකට එක පොඩි කෑල්ල ගාන තමයි රෙකෝඩ් කරන්නේ. මොකද එක දිගට මතක තියාගන්න මට වබ්බ. ඒ තරම් කොම්ප්ලිකේටඩ්. ඔය දැන් මතක තියාගෙන මේ දවස්වල රෙකෝඩ් කරපු කෑලි කීපයක් පොඩ්ඩක් මූණන්න බැයිද? මූණන්න පුළුවන් නෑ ඔන්න කියලා බලන්න. ඕ ඕ ඔන්නුමාලි ඔ ඔ ඔය නාමල නින්නින්නෙල වරින් අත්තබිනේ පප පප පය බුරුලෙන් තත් තත් තබ වරින් තබ වරින් තත් 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 තබ වරින් මුල මුල පද පෙළි ඇත්තම කියනවනම් මාර ශේෂ්ඨයි. බිත්තර වැල ඉවර වෙච්ච කිකිලිය බොරුවට බිත්තරේ දාන්න ට්‍රයි කරනවා වගේ. Net FM Auto Pass. හොඳයි අපි නැවතත් අපේ සජීව වැඩසටහනටයි ප්‍රවිෂ්ඨ වෙන්නේ. දැන් මට මේ තියෙන මාර ප්‍රශ්නයක්. දැන් ඔබ මෙච්චර වයසට ගියත්, කියන්නේ දැන් ඔබ මොන තරම් වයසට ගියත් ඔබ නියෝජනය කරන්නේ තරුණ පරම්පරාව. ඔව් ඔව්. දැන් මට කියන්නකෝ දැන් වර්තමාන තරුණ පරපුරට ඔබතුමා දෙන උපදේශය මොකක්ද කියලා? මගේ එකම උපදේශය මං වගේ වෙන්න කියලා තමයි මං කියන්නේ. ඒකෙන් දැන් මට මතකයි දැන් ඔබතුමා මීට ඉස්සෙල්ල කරපු CD එක කොහොමද ප්‍රතිචාර? ප්‍රතිචාර කියන්නේ අදුම ගානේ. අද මට ගෙදර අහන්නවත් එක CD එකක් නැහැ. ඒ කියන්නේ නෝනා කඩලා විසික් කළාද? විසිද? මගුල් කතා කරන්නේ එපා මේ ප්‍රසන්න මල්ලී. ප්‍රසන්න නෙමෙයි ප්‍රසන්න ප්‍රසන්න. ඔය ඒක තමයි. මේ ගෙදර මම අහපු CD එකත් අරගෙන ගියා අන්තිමට. අපේ ඒ තරම් ජනප්‍රිය වුණාද ඒ CD එක? ජනප්‍රිය වුණාද කියන්නේ ළමයට කියන්න මේ ගහනවා මේ යනවා මේ ගහනවා මේ යනවා. ඉගෙන මේ ඒ තමන් ජනප්‍රියලා තිනවා CD. ඔව් මෙහෙන් ගහනවා CD ටික ගහලා එළියට දානකොටම යනවා සුටු සුටු ගාලා. ඉගෙන වාහන ඇවිල්ලා පොර කකාද CD ටික ගෙනිච්චි. CD කොපි ගහන කඩේ ගාව. මෙන්න මෙච්චරක් ඇති පොලිම. ඒ මගේ නහයත් ඉවරයි. පොඩි ප්‍රමාණයක් නේ තිබිලා තින්න වාහන. නිකන් බොරුවටනේ මට ගැහුවේ. දැන් ඔබතුමා දැන් මේ ඩිකටම ගහපු කීපු CD එක මේ ඩිකට ගහන්න උනේ නැහැ. ඇයි? මේ මැදදී නවත්තලා මට හැංගිලා ඉන්න උනා. ඇයි මොකද ඒ තරම් මේ මේ කියන්නේ මේ ඉල්ලුම වැඩි උනාද? ඉල්ලුම වැඩි උනා කියන්නේ ඉල්ලුම වැඩි වෙලා අන්තිමට ගහලා 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 CD ගහන කම්පියුටරේ ගෙවිලා කැඩිලා ගියා. අපේ තරම් ජනප්‍රිය ජනප්‍රිය උනා කියන්නේ ඊට පස්සේ අලුත් කම්පියුටරයක් ගෙනල්ලා මූට් කරනකම් ඉන්න උනා හැංගිලා. වෙයි මිමි ඔබතුමා හොම කිව්වට ඔබතුමා ඔය ජනප්‍රියයි කියපු CD එකේ සින්දුවක් නම් මම නම් මෙලෝ කපේදී අහලා නැහැ. ඕගලන්ට හන්ද ලැබෙන්නේ. ඒ කියන්නේ කවුද අහන්නේ නා? ඒ කියන්නේ මේ දැන් මේ මේ මේකේ දැන් මේක සිවිලිමක් නැහැනේ ස්ලැබ් එක යටනේ ස්ටුඩියෝ එක තියෙන. ඔව්. ඉතින් මෙහෙ අහන්නේ නැහැ කොහොමත් ඒක. ඇයි ඒ මහන්නේ? සිවිලින් තියෙන්න ඕනේ. ආ. හරිද සෝල්ඩර් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ චෙර දෙදරුම් කරනවා. චෙරුම් කරනවා කියන්නේ ලොකු සෝල්ඩර් ඊට පස්සේ පෙට්ටගම් අල්මාරි කබඩ් ඒ වගේ ලොකු ඒවා තියෙන ගෙවල් වල තමයි මේක ඇහුවේ.
ඒ කියන්නේ මේ පොඩි පොඩි කට්ටිය නෙමෙයි. පොඩි පොඩි කට්ටියත් ගියා. හ්ම්. හිටියේ නෑ කවුරු ඔක්කත්. ඒ කියන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් මගේ CD එක රිලීස් කළානේ. ඔව්. රිලීස් කරලා අපේ ගමේ උපහාරයක්වත් තිබ්බා මට. නෑ. ඔව්. නිදහසේ උපත කියලා ටයිටල් එක දාලා තිබ්බේ. නෑ. ඔව්. විස්තරම පස්සේ කියන්න. මගේ CD එක දාලා විනාඩි 2 යනකොට සිවිලිමේ ඉන්න කලවැද්දා ඉඳලා පුටු කකුල විදලා ඉන්න වේය වෙනකන් බැහැලා යන ওই කංගල ඇඟිලි ගහගෙන අනේ නිකන් ඉන්න බොරු කියන්නේ නේද බොරු නෙමෙයි බං අපේ පවුලගෙන් අහන මොන බේද දැම්මත් නොගිය උකුණ ටික බැහැලා ගියේ මගේ සින්දු ආලනේ නේ අපි අනේ අපි ප්‍රධාන පාලක මැදිරියට ගිහින් පටස් කාලේ පාන් කෑලේ ඉන්න පුස්තික නැගිටලා යනවා FM Autopass හොඳයි අපි දැන් අපි මේ වැඩසටහනේ අවසාන ක්ලෝසින් එකට තමයි දැන් මේ ළඟා වෙලා තියෙන්නේ. දැන් මට මේ ඔබතුමාගෙන් අහන්න ඕනේ. ඒ කියන්නේ සමයන් ගීතදේව මහත්තයාගෙන් අහන්න ඕන දෙයක් තියෙනවා. දැන් ඔබ කොච්චර මේ පම්පෝරි ගැව්වත් ගීත ශේෂ්ත්‍රයට ඔබතුමාගෙන් යමක් සිද්ධ වෙලා නැහැ නේද? ඇයි එහෙම කියන්නේ? ඇයි කියන්නේ ප්‍රේක්ෂකයා දැන් ටෙලිෆෝන් වලින් කතා කරලා කිව්වේ ඇයි මොකටද ඔකව ගිනව කියලා නේද? මේකයි මම මේ නවමු ඕ යවන ගීත ලෝකේ ලෙන් වලලු පුල් කරපු කෙනෙක්. හප්පේ ඉතින් යෝදිය මට මුලදි කියන්න දෙබ්බනි. මොකද්ද? ලෙන් හරන්නේ කියලා. මොන ලෙන් හරන්නේ? ඇයි දැන් කිව්වේ ලෙන් වලලු පුලුල් කළා කියලා කිව්වේ? ලෙන් වලලු නෙමෙයි සංගීත ලෝකේ නිම් වලලු පුලුල් කළා. ඉතින් ඒක තමයි මම කියන්නේ. ඉතින් ඕවා කර කර අනාමන මගුල් කර කර හිටිය සින්දුවක් කිව්වේ නෑ. නිකං කටවාචාල කැමත කංකහඬ සින්දු කලේ නෑ මම කලේ ප්‍රෝජන් ඇති සින්දු. හරි ඉතින් ප්‍රෝජන් ඇති සින්දුවක් මං ඉතින් මේ අඩු ගානේ මෙහෙමයි කියලා කියන්න පුළුවන් ගීතයක් කියලා නෑ නිතා මදේනතුරු. දැන් ඔය අන්තිමට කැසට් එකක් කළා කියලා කිව්වනේ එතකොට ඒකට මොකද උනේ? මොකද උනේ? අද මමවත් දන්නේ නෑ මොකද එක කැසට් එකක් තියෙනවද බලන්න කඩේක. සල්ලි හම්බුන අම්බානක මට. සේරම කැසට් ගියා. අන්තිමට කැසට් පටි හදන්න පටි නැතුව පටි ඕඩර් කරලා තියෙන්නේ. මම නම් ওই කතා විශ්වාස කරන්නේ නැහැ කොහෙද ගියේ ඔය ඔයාට මම පෙන්නන්නද ඔය එන්නක මාත්ක යනකොට ඔතන කජුබිස්සන් හන්දියෙන් පල්ලෙහාට බැස්සම ලොකු දිග්බෝක්කුව තියෙන්නේ ඔව් දිග්බෝක්කුව පෙන්ලා දෙවර දිගේ පල්ලෙහාට ගියාම අර හපරල ගාලා තියෙන්නේ ඔව් සුදාගේ බොට් එකනේ ඔය කියන්නේ මොනේ සුදාගේ බොට් එක නෙමෙයි එතනින් එහා දිගටම ගියාම දෙල්ගා ගාවේ වමට හැරෙන පල්ලෙහා තියෙන්නේ හරි දැන් කොහෙද මේ දෙල්ගා කපලා ගොඩක් කල්නේ ඒක තමයි එතන වෙල තියෙන්නේ ඔයාට වෙල මතකද නැත්නම් මොකද මට මතක නැහැ ඔය වෙලේ හිටියේ පඹය මතකයිද පොඩ්ඩක් ඉන්නවා සමයන් ගීතදේව මහත්තයාගේ මූණමයි තිබ්බේ මේ ඇත්තටම මේ සමයන් ගීතදේව මහත්තයාගේ මාමා කෙනෙක්ද මගේ මාමා එහෙම මගුලක් නෙමෙයි අහනවා කෝ කියන එක එහෙනම් ඒ කුමරයිති මහත්තයා මාව එක්කගෙන ගිහිල්ලා ඔය කුමර පුරන් වෙලා තිබ්බේ වවන්න බෑ සත්තුන්ගේ පරිශං කරන්න බෑ කියලා ගෙනිහිල්ලා ඔතන දිස්ටේජ් එකක් ගැහුවා ගහලා එතන මේ බෑන්ඩ් එකක් ගැහුවා කාටද ගැහුවේ එනන බෑන්ඩ් එකක් බැක් කළා කවුද බැට් කළේ දැන් කවුද බෝල් කරේ එකද නෑ මම කියන්නේ මම සින්දු කියනකොට සංගීත කණ්ඩායම පසුවේ සංගීතය දුන්නා බැක් කරනවා කියලා නේ කියන්නේ හරි ඊට පස්සේ එදායින් පස්සේ ඒ පුරන් වෙලා තිබ්බ කුඹරම පහුවදා උදේ වෙනකොට හාලා තිබ්බා නෑ ඊට අමතරව එදායින් පස්සේ කුඹර වැව්වා අදට අඩු ගානේ කණෙය මැස්ස එක්කත් ඔය කුඹර පැත්ත බලා දෙන්න එදා මගේ සින්දු කියලා මතක තියෙන හින්දා නේ සෑහෙන එකෙන් දැන් මේ වෙනකොට කුඹුර සෑහෙන සරුසාර ඇති. සරුසාරය කියන්නේ මේ කුඹුර තියෙනවා එක ගහක් වැවෙන්නේ. නේ වටේම තිබ්බ පොල් ගස් ටිකත් කොට වෙලා නිකන් හෙන ගහල් වගේ ගොබ මැරිලා දැන්. හා වොයිස් එකේ පිච් එකටනේ. නේ හ්ම් කොටින්ම කියනවා නම් මම ෂෝ එක ඉවර කරලා සින්දු කියලා ඉවර වෙනකොට මාව එතෙන්ට ගෙන්න බෑනේ. ඇයි? ගමේ උන් ගහලා ඌ එලවලා. අපේ මෙහෙම එකෙක් ගෙනාවට පස්සේ අපේ channel එකේ තියෙන rating උත් බයින්නවා. ප්‍රසන්නම මේ නෑ පොඩ්ඩක් ඉන්න. මේ අපි මේ ප්‍රධාන එක ගීතයකට නෑ බෝ නෑ ගීතෝ නෑ මොකුත් ඕනේ නෑ. මේ බාලයියේ අපි ප්‍රධාන පාලක මැදිරියට එනවා. හොඳේ අදට මේ වැඩසටහන ඉවරයි. ලබන සතියේ සුපුරුදු වෙලාවට ජනතාවගේ මර ලතෝනියෙන් අපි හැමෝම මේ වගේ පොලොස් කොට්ටෝරුව නැතුව. NetFM Autopass. NetFM.